බන් ඔබ සියලුම දෙනාට මැකෝඊ විස්සයි පහළව භාෂාවහා සංනිිවේදනය ප්‍රශ්ෘපත්‍රයට අදාළව දේශනයට ඔබ සම්බන්ධ කලා ඉන්නේ මෝලික වශයෙන් භාෂාවහා සිවේදනය නිවපත්‍රය ඔබ ලිවීමේදී ඔබ විශේකකේට අදාළව අවසානයේදී බ දැනුවත්වෙලා இ ඕන කාරනා කීපයක් පිළිබඳ මූලික වශයෙන් දැනුවත් කිරීමට කැමති එහි भीී මානවභාෂාව ප්‍රභවය හා ව්‍යාප්තිය පිළිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි ඒ වගේම මානඔභාෂාව අන්‍යතා වටහා ගැනීමට හා භාෂභාවිතය ශක්්‍යතා පිළිබඳ ඔබ දැන සිටිය යුතුයි ඒ වගේම මාධ්‍ය භාෂාභාවිතය විශේෂෂතා පිළිබඳ ඔබ සතුව පුළුල් දැනුමක් තිබිය යුතුයි ඔබට එහි විශේෂතා හඳුනා ගැනීමේ හැකියාවක් තිබී යුතුයි ඒ වගේ තමයි ජනමාධ්‍ය භාෂා භාවිතයේ දී එහි පවතින විධනි්‍යයාත්මකහා ප්‍රායෝගිකතතාත්වයන් පිළිබඳ ඔබට අවබෝධයක් තිබීම මෙහිදී ගෙනුම් පලවිදිහට බලාපොරොක්තු වෙනවා. එසේ නම් මූලික වශයෙන් මෙම දේශන සැක්කසුම මෙසේ සකස් වෙලා තියෙනවා භාෂාව සහ එහි විශේෂතා පිළිබඳ ඔබ මෙහිදී මූලික අවබෝධයක් ලබා ගන්නවාඒ වගේම භාෂාාවහා සමාජ අවස්ථා සම්බන්ධයෙන් ඔබ මෙහිදී සාදේශනය කුණු සාකච්ඡා කිරීමට නියමිතයිඒ වගේම භාෂාවහා සංස්කෘතියත් ජනවහර ප්‍රාදේශයවි වහාර, මුද්‍රත මාධ්‍යහා භාෂාව පිළිබඳව ඔබ යම් කිසි විදිහකට නැවත මතක් කර ගැනීමක් සිදුකිරීමට මෙම දේශනයේදී සැලසුම් කරලා තියෙනවා. අපි මූරිත වශෙන් පළවෙනි මාතෘකා වෙත යොමුමු භාෂාව සහ එහි විශේෂතා. මා මෙහිදී භාෂාව කියන කැනෙ කුමක්ද එහි විශේෂතාාව කොයි වගේද, සහහි කාර්භාරය පිළිබඳව සාකච්ඡා කරනවා මෝලිකභශයෙන් භාෂාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී භාෂාව යන්නට කියනවා නම් භාෂාව කියල කියන්නේ මනුෂ්‍යවර්ගයාගේ නිර්මාණආත්මකම සන්නිවේදන මෙවලම සත්ව ලෝකයේ වෙනත් ජීවින්ට කළ නොහැකි සමාජයේ කවර අවස්ථාවකටුවොත් සටලන් ලෙස භාෂාවක් භාවිත කිරීමට මානවයාට හැකියාව තියෙන විශේෂයෙන් ඔබදන්නවා තිරස්චීන සතුම් ඔවුන්ඔව මකයෙන් නොයකුත් ශබ්දනිකුත් කිරීම ඔස්සේ තමයි ඔවුන්ගේ සන්නිවේදනයන් සිද්ධ කරන්නඒ සන්නිවේදනය සිද්ධ කිරීමේ අවශ්‍යතාව වන්නේ ජීවිත ඔවුන්ගේ ජීවිතය කටයුතු කෙනවා පවත්වාගනයාමට කියනකේද ජීවත්වීම සහ ආරක්ෂා වීම ආහාර සොයා ගැනීම ප්‍රජනනය අවශ්‍යතාව වැනි මූලික කාරණ සඳහා තමයි සතුන් සිය ශබ්ද භාවිත කල්ලා නොයකුත් චර්ර්ය හැසිරීම් ක්‍රමවේදෝසය ස්‍යवेදනය කරලා ඔුන්ගේ අවශ්‍යතා සපුරාගන් මකේ සහ ශරීරය කියන ශरीරාවාව භාවිත කරලා නොයකුත් පණවිඩ ලබා දෙන්නේ ඔවුන්ගේ දිවි පැවැත් මේ සහ ප්‍රජනණ කාර්ය අවශ්‍යතාව සඳහා තුර රිසන් සතුන් භාවිත කරන හැඟීම් ප්‍රකාශන ක්‍රමවේදය සෑම විටම සංවිධනාත්මක බවකින් තොරයි එතට සරල හැඟීම් කිහිපයක් පමණයි ඔවුම සනිිවේදනය සඳහා යොදාගන්න එතෝට ඒවා අපි දන්නවා ඔවුන්ගේ පැවැත්ව ආරක්ෂාව සහ ප්‍රජනණ කාර්ය උදෙසාවැනි නිශ්චිත අර්ථ සමුදායකින් තමයි ස්‍යිවේදනය පවතින සේදන අවශ්‍යිතාව වන්නේ නිසාම ඒවා ඒකාකාරී ස්වරූපයක් උසලනවා හැමතිස්සන ඒවගේම ක්‍රමාණකූලව වර්ධනයවීමක් නැහැ ද සතුන්ගේ ප්‍රකාශන විදික්‍රමවලින් ඒ භාෂාව සත්ව භාෂා ක්‍රමවේදගත්තහම ඒවා කාලානු රූපව වර්ධනය වෙන්න නිශ්චිත අර්ථ තමයි තියෙන ොේ සරල ප්‍රකාශන ක්‍රමෝස්සේ සංකීට්න අදහසාහාවශ්‍යතා කියන්න සත්තුන්ට ක්‍රමවේදයක් නැ. නමුත් මානවයාට ඕනම සංකීට්න අදහසක් භාෂාමාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට හැකි. එක ඇනේ මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ භාෂාවබහුම නිර්මාණාත්මකව භාවිත කරලා ඉතා සරලදය ගුණත් පුළුල් සහ විග්‍රාත්මකව තමන්ගේ අවශ්‍යතා සංනිවදනය කිරීමේ හැකියාව තියෙනවා එහිදී මානවයාට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ හැඟීම් ආවේග නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න භාෂාව භාවිත කරන්න තුොට මානවයාගේ චින්තනය හා බැඳුන් සියලු ප්‍රකාශන වගේම මිනිස්සු සමාජයේ ජීවත් වෙනකොට සාමාජය සත්වයකු වශයෙන් මානවයාගේ සේලු අවශ්‍යතා මුදුන් පත් කරගැනීමට උපකාරී කරගන්න මෙවලම වෙන්නේ භාෂාව එකො භාෂාව කියල කියන්න මොකක්ද කියලා පැහැදිලි කරනකොට භාෂාව කුමක්ත කියලා පැහදිලි කරනකොට විවිධ නිර්වචන වලින් භාෂාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවාතොට විවිධ ගතුන් විද්‍යඥඥයින් භාෂසාස්ත්‍රක්ඥයින් ඒවාගේම දර්ශනකයින් සාහිත්‍ය දරයින් විසේසක්ඥයයින් වා විද්‍යක්ඥයන් වගේ අය නොයෙකුත් ආකාරයට මේ භාෂාව කියන්නේ මොකක්ද කියන එක අර්ථකතනය කරන්න උත්සා කල්ලා තියෙනවා ඒක ප්‍රතිඵලයක් විදිහයට අපිට විවිධ නිර්වචන අරගන මේ භාෂාව කියන්නේ මොකක්ද කියන එක අර්ථදක්වන්න පුළුවන් එහිදී අර්ථදැක්වීමේදී මානෝභාෂාවේ ස්වභාවය මානෝභාෂාවේ කාර්භාරය මානෝභාෂාව යොදාගන්නේ ක්‍රමවේද පිළිබඳ විවිධ පුළුල් අර්ථනිරූපන विद්‍ය्याාීෙන් ව विद්‍යානයෙන් උගතුන් ශාස්්‍රනයෙන් සිिද්ධ කල්ලා තියෙනවා අප ඒ වගේ विविध निर्वाचන හිපයකට යොමුම मූලි වශයෙන් एඩवर्සर කියනවා භාෂාවයනෝ පැහැදිලි ලෙස මානවය ව සහජයෙන් ලැබිය නො හැකි ප්‍රාත්නයකින් නිපදුණු ලබන්නකි ඒ සංකේත යොදා ගැනමින් අදහස් ආवेේග ආශාවන් සං්‍යवेධනය කරනු ලබන ක්‍රමයකි අප පැහැදිලි වෙනවා මිනිස්සු සතුන් වගේ නෙමේ මිනිස්සු භාෂාවක් කියනක උපතින්ම අරගනයන්නේ නැහැ උපතින්ම පුඩාකාලය අපි අපේ මූලික අවශ්‍යතා බඩගින්න බය වගේදේවල් සතුට අවශ්‍යතාව නිරූපරය කරන්න නොයිකු අපි ශබ්ද පිට කලාට චෘතිදරුවෙකු අපි ක්‍රමයෙන් වැඩෙත්න කාලයක්ත් එක්ක ක්‍රමාණුකූලොව තමයි අපි භාෂෝද් ග්‍රහණය කරගන්න අකුරු කියවලා අකුරෝලියලා පෙරපාස ගිහිල්ලා ඉස්කෝලි ගිහිල්ලා ඒවගේ ක්‍රමවේද ඔස්සේ තමයි ඒවගේ ක්‍රමවේදවලින් තමයි අපි භාෂාව ග්‍රහණය කරගන්න එතකොට මේ භාෂාව ග්‍රහණය කරගන අපි සංනිවේදනය කරනකොට ඒ භාෂාවට අනන්‍යමු නොයෙකුත් සංකේත යොදාගනමින් අපගේ අදහස් ආවේක ආශාවන් ස්‍යවේදනය කරනවා. විශේෂයෙන් අපේ සමාජය සංස්කෘතියට අනන්‍යමු අපි ජීවත්වන පරිසරයට අන්‍යවුණු භාෂාව තමයි අපි එහිදී යොදාගන්නේ. එනිසා මානවයාට සහජයෙන් භාෂාව ලැබුණු දෙයක් නෙමේ ඔහු ඒක හුරුතු පුමණු කල්ලා කාලානු රූපව වර්තනය කරලා උත්සාහයෙන් ඉගෙන ගන ඉන් පසුව තමන්ගේ අදහස් ආවේග බොහම නිර්මාණ ශීලිව ඉදිරිපත් කරන්න යොදාගන්නා සංකේත ක්‍රමවේදයක් විදිහට තමයි භාෂාව හඳු ඒ වගේම තවදුරටත් භාෂාව කියලා කියන්නේ මිනිසුල් සාමාජය සමූහොයක් ලෙසත් සංස්පෘතික කොටස්කරුවන්ද වශයෙන් අන්‍යෝනි ක්‍රියාකාරිීත්වය හා සංනිිවේදනයේ සඳහා යොදාගන්නා සම්මුතික වාක් සංකේත පද්ධතියක් කළයි කියන්නේ. ඔබ දන්නවා භාෂාව ඒ ඒ පුද්ධලය අන්‍යූ සමාජ සංස්කෘතික වටපිටාව අනුව ගොඩනැගිලා තියෙනකා ඒවගේම තමයි භාෂාව ගොඩනැගෙන්නේ ශබ්ද මාලාවක මූලිකත්වයෙන් තොකට විවිධ උච්චාරණ ස්වරූපය එක ඇතුළි පදනම් වෙලා තියෙනවා එකොට ශබ්ද මූලිකව තමයි භාෂාවේ උච්චාරය ස්වභාවයන් ගොඩනැගිලා තියෙන්න්නේ ඒ උච්චාරණය මත පදනම් වෙලා ඒ ඒ සංනිවේදනයට අවශ්‍ය අර්ථය ලබාදීලා තියෙන එතකොට භාෂනයේ දයේව එහෙම වෙනකොට ලේඛනේදිත්ත එෙමයි ඒ ශබ්ද පාවිච්චි කල්ලා වචන ගොඩනංවලා ඉන් පස්ුව ඒ වචන ආශ්‍රයෙන් වාක්්‍ය ගොඩනංවල අපි මූලික වශයෙන් අර්ථයක් උත්පාදනය කිරීමට උත්සාහක නොයි මගින් තමයි අපි සංනිවේදනය කරන්න එක අප උපදවන ශබ්ද වචන වාක්්‍ය මෙන්න මේවා ඔස්සේ අපිට පුළුවන් අපේ තොරතුරු අනෙ කාට සං්‍යිවේදනය කරන්න. ඒ සනිවේදනය කිරීම ඇතුළේ අන්‍යඕන ක්‍රියාකාරීත්වයක් ඇති කරන්න පුොළවා. තොට අපි සමාජීක ජීවත් වෙනවා කියලා කියන්නේ සමාජයේ තියෙන සංස්කෘතික සමාජ පසුබිම මූලික කරගත්ත ශබ්ද හා සංකේත භාවිත කරල තමයි භාෂාව ගොඩනංවා ගන්නේ. එතකොට හැමතිස්සම මේ භාෂාව ඇතුළේ චින්තනමයකාරය වගේම සාමාජීයකාර්යක්, අන්තර්ගත වෙන බව පැහැදිලි වෙනවා ඒවගේම තමයි Rරල් හෝල් වගේ අය පෙන්නල දෙනවා භාෂාව කියල කියන්නේ මානව වර්ගයා විසින් සන්නිවේදනේද අන්‍යෝන සම්බන්ධයද පවත්වාගෙන යාම සඳහා යොදා ගන්නා ඇබැයිකම මත පදනමුුණු භාවිත කරන වාචික ශ්‍රව්්‍ය සංකේත සමූහයක් කියලා මෙයින් අපිට පැහැදිලි වෙනවා මිනිස්සු හැමතිස්සම සංනිිවේදනය කරන්නේ අන්‍යෝන සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ අන්‍යෝනි සම්බන්ධතා ගොඩනකාා ගන්නකොට තමන්ගයා ඇබබෙහිකම් මත පදනම් වුණු වාක් සංක්‍යත පද්ධතියත්තමයි තෝරගන්නේ. තර කතා කරන්නත් සංනිිවේදනය කරන්නත් ඒවගේම තොරතුරු දනවන්නත් හැමතිස්සම තමන් උත්තේජනය ලබන දේවල් වලින් මතු කෙරන නොයකුත් හැඟීම් අදහස් අභිනයන් ඔස්සේ ජයාරූපෝස්සේ සංඥා ඔස්සේ සංකේත ඔස්සේ කතනයන් නොස්සේ නොයිකුත් ආකාරයට සංනිවේදනය කරන්න පුළුවන් තවට තවදුරටත් භාෂාව මානව කණ්ඩායම් සිදුකරන ක්‍රියා අර්ථවත් කිරීමට සැකසු වාචික සංකේත පද්ධතියක් කියෙලායි ම දුන්නන්නේ. තොට මනුෂ්‍ය භාෂාව කියන යොදාගන්නකොට මනුෂ්‍ය භාෂාව කියන එක ශබ්ද එකතුක්ම විතරක් නොමයි. ඒ වෙන්වෙන් ශබ්ද සමූහයකට ආවේනික වුණු අර්ථතියෙන. විශේෂ මනුෂ්‍ය භාෂාවය ප්‍රකෘති ප්‍රාත්්‍යය වගේ දේවල්, ආස්ශ්‍රයෙන් තමයි ශබ්ද අර්ථ නිපිද වෙලා තියෙන්න්නේ. තොකොට මානව භාෂාව නිර්මාණය වීමේදී ශබ්දවලට තියෙන අර්ථමූලික වෙලා තියෙන බව පැහදිලි. තොේ ශබ්දට අනුවූපෝ ගොඩනැගෙන අර්ථයද සමාජෙන් සමාජයට සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. තොට මානවයා කරන ක්‍රියාවට අර්ථවත් කිරීමට, සැකසුනු වාචික සංකේත පද්ධතියක් විදියට තමයි භාෂාව හඳුනගන්න පුළුවන් වෙන්. ඒ වගේම එඩවර්් සැීෝ වගේ අයි පෙන්න ොලදී තියෙන ලෝකයේ පිළිබඳ මුුණු සංකල්පයම අප භාවිත කරන පරිහරණය කරන භාෂාව මගින් නිර්මාණය වෙලා ෙනවා කියලා तो අප යම්කිසි දෙයක් අපේ සිතට නැගෙන සිතුවිල්ල අපිට අපි දකින දෙයකට අපි දක්වන ප්‍රතිචාරයක් අපේ අවශ්‍යතාවක් අපේ හැඟීීමක් මේයාදී සියල් අපි අර්ථදක්වන්නේ භාෂාව මෝලික කරගෙන तोට අප සහ අප අවට තියෙන ලෝකය සහ අප අනෙකාත් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නකොට අපි මේ දකින දේ ඇහෙන දේ දැනෙන දේ අර්ථදක්පගන්නේ අපේ භාෂාව. තොටම ලෝකය පිළිබඳ මුළුමහත් සංකල්පයම පැදිල තියෙන්නේ අපි නිර්මාණය කරගත්ත භාෂාවක මානවභාෂාව විශේෂ්ෂි තත්්‍රියයා. ඒවගේම තමයි මානෝ භාෂාව කියන එක මානවයාගේ සභ්‍යත්වය සංස්කෘතිය තාක්ෂණයාදී සියලුම අංශවල කාරක පදවනම සැඟවෙලා තියන්නේ භාෂාව තුළකලා. වෙන්න ලදීලා තියෙනවා. ඒ යන්නේ මිනිස්සුන්ගේ උරුමයක් තමයි භාෂාව කියලකයන්. ගොට මිනිස්සුන්ගේ සිතැගේ අදහස් ඔවුන්නෝ අතරේ දනවන්න ප්‍රකාශ කරන්න සහජීවන ක්‍රමයකට මිනිස්සුන් ගෙනියන්න, පකාරී වෙලා තියෙන්නේ භාෂාව එතකොඩ භාෂාවෙන් තමයි සමාජ සංස්කෘතික වටපිටාව ඒ ක්‍රමාණුකූලවය සංස්කෘතික වටපිටාවන් සමාජ වටපිටාවන් ගොඩනැගල තියෙන ආකාරය පැවැත්ම කෙරෙහි ඒවට දක්වන්න එකඟතා මේ සියල්ල පෙන්වුම් කරන්නේ භාෂාව ඇතුළේ තොට මේ සියලු දේ උරුමයක් විදිහට මිනිස්සුන්ඩ දායාද කරලා තියෙන්නේ භාෂාව තොට මේ භාෂාවෙන් තොරව මානුෂ්‍යට සමාජයේ ක්‍රියාකාරයේ වෙන්න බෑ විශේෂෙන් භාෂාව අපි කියනව ක්‍රියාකාරයේ වෙන්නේ සමාජයේ තෝට අදහස් ප්‍රකාශ කිරීමකටත් වඩා එහාට ගිය සමාජයේ කටයුතු මැනවින් කරක්‍රියා ගැනීමට සාමාජික සම්බඳතා තහවුරු කර ගැනීමට වඩා වැදගත් වෙන්නේ භාෂාව තොට හුදෙක් උච්චාරණයට එහා ගිය අර්ථවත් සංනිවේදනයක් සිදු කරන්න තමන්ගේ අදහස් ආවේග ප්‍රකාශ කරන්නඒවගේම සමාජය අන්‍යෝ්‍ය ක්‍රියාකාරිත්වය පවත්වගෙනයන්න සමාජ ක්‍රියාකාරිීත්්‍ය අරගණයන් සංස්කෘතික උර්මයන් පවර දෙන්න මේ සියල්ලටම භාෂාව වැදගත්වෙන බව අපිට මේ නිර්වාච නෑසුරෙන් පෙනේ යනවා. තොට මේ භාෂාවය ස්වභාවේ මේ නිර්වාච නෑසුරෙන් අපිට මනාව පැහැදිලි වෙන. විශේෂයෙන් මානෝ පැවැත් මේ ප්‍රධාන අන්ගිය. ඒ වගේම භාෂාවමගේ මිනිසුන්ගේ චින්තනමය සහා සමාජීයකාරයන් ස්ත්‍ර සිද්ධ කරනම් ඒ නිසාම භාෂාව මිනිස්සුන්ගේ ප්‍රධාන සංන්නවේදන මෙවලම බවට පත් වෙලා තියෙනම් අපි මෙසේ භවිත කරන භාෂාව අපේ සමාජ සංස්පෘතික වට පිටාවනුව ගොඩ නැංවෙල තියන සංකේත පදධතියක් විදිහට හඳුන්වන්න පුළුවන් ඒ වගේම භාෂනයේ මූලිකාව භාෂනය කියන්නේ භාෂාව मූික අවස්ථාවවිදියට අපිට සලකන්න පොළුව මේ විදියට අපිට භාෂාව කියන එක විවිධ विදවතුන් ශාස්්‍රඥයෙන්වා විද්‍යාඥයෙන් අර්ථකතනය කල්ල දිල තින ආකාරය පෙන්නොල දෙන්න පොළුව අප මීළඟට යමුමු භාෂාවේ කාරය පිළිබඳ විශෂෙන් ජීල භාෂාවේ කාර්භාරය පිළිබඳ දක්වල තියෙන එතකොට අපට මූලික කාරණ පහක් පොස්සේ භාෂාවේ කාර්ය භාරය පිළිබඳ ඔබට පෙන්නල දෙන්න පුොළුව විශේෂම් භාෂාව භාවිත කරන එක අරමු මත මේ ජෙෆ්‍රී ලීච් කියනවා විද්‍යාඥය භාෂාව කාර්ය පහක් පිළිබඳ අවධාරණය කරලා තියෙනවා එකක් තමයි තොරතුරුමය කාර්ය ඒ වගේම තමයි ප්‍රකාශන කාර්ය ඒ වගේම තමයි මෙහෙයුම් කාර්ය. ඒ වගේම තමයි භාවමය කාර්ය. ඒ වගේ තමයි සෞන්දර්යාත්මක කාර්ය. තොකට තොරතුරුමය කාගෙරි පතාාවභා කරන්නකොට යම්කිසි දෙපාර්ශවයක් කතර සම්බන්ධතාව ගොඩ නැගෙන්න්නේ හැමතිස්සම තොරතුරු මූලික කරගන්න. එතකොට සාමාන්‍යයෙන් භාෂාවකවි භාවිත කරනකොට අපි සෑමවිටම ඒ තොරතුරු මූලික කරගන තමයි ස්‍යවේදනය ගොඩනගා ගන්නි. සමාජයේ නොයෙක් කාකාරය සංවාද ඇතිකිනීම සඳහාමේ තොරතුරු වැැදගත් වෙනවා. තොරතුරු හුවමාරුකාරයේදි සාමාන්‍යයෙන් තොරතුරු වල අන්තර්ගතය වටිනාකම් හා විශවාසයන් පිළිබඳ සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්. ඒ වටිනාකම් හා විශ්වාසයන් කියන එක තොරතුරු කෙරෙහි අවධානයොම් කරගන්න ඉතාමත්, දගත්වයනොට භාෂාවේ තොරතුරුමයකාරයේදී තොරතුරු දැනගැනීමේ කාරයට අදාළව අදහස් ප්‍රකාශි කිරීම උපදෙස් ලබාදීම නිවේදනනෙකුත් කිරීම දේශන පැවැත්වීම ප්‍රෝල්ති වාර්තා කිරීම එතකොට ප්‍රශ්නැසීම මගේ කාරයන් සඳහා භාෂාව භාවිත කරනයි. තෝොට තොරතුරුම මේ ක්‍රියාකාරිත්වය උදෙසා මිනිස්සු සමාජයේ සාමාජිකින් ත විධ දේපිළිබඳ විස්තරනය දෙනවාතො සංකේත සංකේත සංදේශ නිකුත් කරනවා ො නාව තුොරතුරු ලබාදීම් වගේ දේවල් සිද්ධ කරනාව විශේෂ යථාර්ථය පවතින ආකාරයටම තමයි මේ තොරතුරු අරගනය යන්නේ තොට සංනිිවේදනයේදී භාෂාවේ තියන ඇතයම් වචන යොදාගන මානෝභාෂාවතින විවිධ ආකාල්ප හැඟීම් වගේ දේවල් තොරතුරු විදිහට අපි ලබා දෙෙන එතකොට ප්‍රකාශන කාර්ය ප්‍රකාශන කාර්යත් මීට සමානව යෙදන භාෂාවේ ප්‍රධානතම කාරයක් භාෂාව මගේ මානවයාගේ අදහස් සිතු වලි හැඟීම් ප්‍රකාශ කරන්න කොළුව ම පේයට සඳහන් කළ පරිදි මේ හැඟීම් ප්‍රකාශනය තමයි භාෂාව තියෙන මූලිකම අරමුණ හැඟීම් ප්‍රකාශණය ඔස්සේ දිටිපත් කරන තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන්නේ කොහොම දෙ කියනෙ හැමති එස්සම ගැටලුවක් බවට පත්ව වනෝ මිනිස්සුම් එනිසා හැඟීම් ප්‍රකාශණකාරය තමන්ගේ සංස්කෘතික වටපිටාවනුව ප්‍රකාශ කරන්නත් අවබෝධ කරගණඩ ඉන්දිත් ඒ සංස්කෘතික වටපිටාවේ අදදැකීමට සමාජ පද්ධති අනුව වෙනස් වෙන්න පුළුවන්. මානවයායට පුළුවන් එකම හැඟීම ප්‍රකාශ කරන්න විවිධ භාෂා ක්‍රමවේද අනුගමනය කරන්න ොට දුකක් දැනුනහම ප්‍රකාශ කරන විදිහින් පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජෙන් සමාජයට සංස්කෘතිය සංස්කෘතියට වෙනස්වන්න පුළවා. කෙනෙක් එක නිහඬාවම ප්‍රකාශ කරන්න පුළුවන්. කෙනෙක්ට පුළන් ඒ වෙනත් ප්‍රකාශන මාධ්‍යයක් විදියට සෞධර්ාත්මකව ප්‍රකාශ් කරන්නු. කෙනෙක්ට පුළන් කෑගහල් අඩල ප්‍රකාශ කරන්න. කොට විවිධ භාෂා ක්‍රමවේද මගින් තමන්ගේ හිතේ ඇතිවන හැඟීම ප්‍රකාශයට පත් කරන්න පුළවා. මානවයා භාෂාව භාවිත කරනකොට තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට භාෂනය මෙන්ම ලේඛනය උපයෝග කරගන්න අද නිර්මාණ කරණය කියන්නෙම මානව හැඟීන් ප්‍රකාශනය වර්ධනීය අවස්ථාව නිර්මාණකරුව හැම දෙස්සම කරන්නේ විවිධ භාෂා ලක්ෂණ අනුගමනය කරල විධ ආස්කෘතිය අනුගනය කල්ලා තමන්ගේ හැඟීම ප්‍රකාශන ස්වරූපයක් බවට පත් කරනය එකඒ වගේම තමයි භාෂාවේ තියන මෙහෙ ඔුම් පාරය මෙහයවීම සඳහා භාෂාව භාවිත කරනක භාෂාව මගින් මිනිසුන්ගේ හැසිරීම් සහකල්ප හසුරවානෝ ලබනවා එතකොට භාෂාව මගින් සමාජයේ පුද්ගලයා හා බැඳුනු විද්ධ චර්යාසාහ ක්‍රියාස්කාරකා මෙහෙවීමට පුළුවන් එක්තර ආකාරයකට මානව පැවැත්ම පාලනය කිරීමක් භාෂාව මගින් සිද්ධ කරනු සමාජ පැවැත් මේ විශේෂයෙන් ක්‍රමාණුකූල බව සඳහාද සමාජ පැවැත් මේ අකන්්ඩත්වේ සඳහාද භාෂාව වැදගත්ව වෙන භාෂාවය මෙහෙවුම් කාරය කියනකින් මානවැගේ හැසිරීම් පිළිබඳ විධ සම්මතියන් ස්ථාපිත කරලා තියෙන නිද සුනක් වශයෙන් ගමනා ගමනේදී භාවිත කරන නීතිරීති සඥා සංකේත සම්ප්‍රදායන් සිරිත්පිරිත් මේ සියල්ල භාෂාව සම්මතයන් මේ සම්මතයන් මෙහෙ ගන්න භාෂාව හැකියාව තින.ගේ සමාජය ජීවත් වෙනකොට අපිට සිරිත්විඩිත් සම්ප්‍රදායන් නීතිරීති වගේ දේවල් පෙන්නල දීල තියනෙ භාෂාවන්තරම මේ මෙහෙවුම් කාර මගේ සමාජ අන්තර් පුද්ගල ක්‍රියාකාරීත්වය. මිනිස සමාජයේ ජීවත් වෙනකොට තමන්ට ලැබෙන සියලු උත්තේජනයන්ට ප්‍රතිචාර දක්ව ඕනේ කොයි වගේද කියන එක පිළිබඳ එය සමාජ අන්‍යෝ්‍ය ක්‍රියාකාරී කිරීමට, කසේද භාවිත කරන්න ඕනේ රජුසහ ව්‍ර අන්තර්ක්‍රියා පොහොම දැති කරන්නේ කියන එක පිළිබඳ පදනව පෙන්වලදීල තියන එකන මානව අන්තර්ක්‍රියාකාරීත්වය පදනම නිර්මාණය කරලා තියන මේ භාෂාවේ තියන මෙහෙයෝ කාරය මගිත්. එවගේ භාෂාවේ භාාවමයකාරයක් සිද්ධ කරන. භාව මේකාරයක් කියන්නේ. මතිස මානව සම්බන්ධතා ගොඩනංවන්න තොරතුරු වල ආචාර්ශීලී බව ඇති කරන්න සම්බධතා ආචාර්ශීලී බව ඇති කරන්න සඳහා භාෂාවතියෙන භාාව මේකාරය වඩාත්ම වැදගත් වෙන භාෂකාරය මගින් හැඟීම් ප්‍රකාශනය මෙන්ම සමාජයේදී මෙහයවන්න මේ භාෂාවේ තියෙන භාවම තත්වයන් වැදගත් වෙනවා අපි යමා ප්‍රකාශ කරන විදිානුව අපි කියන්නේ යනදේ ඉතාමත් වැදගත් වෙනවාො අපි කෙනෙක්ගන් දෙයක් අහනකොට කෙනෙක්ට දෙයක් කියනකොට මේ භාෂාවේ තියෙන භාාවමේ තත්ත්වයන් ඉතාමත් වැදගත් වෙනවා අපි භාෂාව හසුරුවන්නේ බොහමන් කළබල ඉන්න අපි ඉතාමත් බීතියට පත්වුණු තත්ත්වයක් පිළිබඳ පෙන්නුම් කරන්න පොළුවන් ඒ වගේම අපි භාෂාව හැසිරවීමේ වේගය පැටලුම් සහගත බාව ඇතුළේ සහරගලාට අපේ කතා කරන සනිවේදනය යෙදීමේදී අප පිටු පස තියෙන නොකුත් වියවුල් කාරී තත්ත්වයන් පිළිබඳ හඳුනාගන්නක් පුළුවන් තුොට අපි කතා කරන ඕනම භාෂාවක්්‍ය ඇතුළේ අපේ භාාවමය කාර්ය ඇතුළේ අපේ නිරූපණයන් සිද්ධ වෙන එතොට අපි තුළතියෙන සමාජ සංස්කෘතික වටපිටාව අපි ඒ හොතේ ඉදිට විවිධතත්වයන් සහ අපි ඒ භාෂාව යොදාගනිමින් සිදුකරගන්න යන සන්නිවේදනය බොහෝ විට්‍ර පැහැදිලිවීම සිද්ධ වෙන්නේ භාෂාවය තින මේ භාාවමය කාරයෙන් ඒකයිමං පෙරි සඳහන් කළේ ඒ නිසා බොහෝ දෙනා භාෂාව භාවිත කරනකොට මානව සම්බන්ධතාවට අවශ්‍ය පරිදි යෝග්‍ය පරිදි විවිධ දවැනි ගුණයන් භාවිත කරලා ඉදිරිපත් කරන්න තොරතුරුුවල ආචාර්ශීලිත්තුවය ඇති කරමින් අර සම්බන්ධතාව ගොඩනකාා ගන්න මේ භාෂාමයේ තියෙන භාවමය ගුණය භාවිත කරන. ඒවගේමතමයි සෞන්ධාර්ය අත්මක කාරය. සෞන්ධර්යත්මකාරය ඇතිතාමත් වැදගත්වෙනවා භාෂාවය කාරය භාරයන් අතර. එහිදී නිරන්තරෙන් මිනිස්සුන්ට තමන්ගේ චින්තනයේ තියෙන දේවල්, බොහොම නිර්මාණ ශීලේව ඉදිරිපත් කරන්න තමන්ගේ විවිධ දුෘෂ්චිවාද ඔස්සේ ඉදිරිපත් කරන්න උදව්වෙන්න භාෂාවීමේ තියෙන සෞුන්දර්යාාත්මක ස්වරූපය පුද්ගලේ නිර්මාණකරුවෙකු බවට පත්වෙන්නේ මේ භාෂාවය තියෙන සෞන්දර්ාත්මක ස්වභාවය භාවිත කරන්න තියෙන හැකියාව නිසා එතකොට සමාජයේ සතු පොදු වස්තුවක් විදිහයට භාෂාවය භාවිත කරන්න සාමාජිකයා ඒ උපයෝගී කරගන්නා ආකාරය ඔහුගේ තියෙන භාෂනම උසලතා මත මේ භාෂාවේ තින සෞන්ඩාර්යාාත්මක කායභාරය ඒ ඒ පුද්ගලයාට තමන්ගේ අවශිතාව පරිදි යොදාගන්න පොළුවන් ලෝකයේ සාහිත්‍යය ගොඩ නැගල තිනෙන නොයකුත් නිර්මාණ ගොඩනැගිල තින මේ භාෂාවේ තින සෞන්දාර්ාත්මක කාර්යභාරය උපයෝගී කරගැනීම ප්‍රතිඵලයක් විදිහට රෝට මීටාමතරව මයිකල් හැලඩේ භාෂාවමගේ ප්‍රකට වනයි කෙනෙකට වෙනස් කාර්භහර තුනක් පෙන්වලදීලා තියෙනවා විශේෂයෙන් සිතුවිලි ගොඩ නැංවීමේ කාර්ය අදහසේකා බද්ධ කිරීමේ කාරය අන්තර් පුද්ගල කාරය වගේ මේ දේවල් භාෂාවේ කාය භාරයන් බාට පෙන්වාදීලා තියෙනවා. ඒ වගේම තමයි භාෂාවේ කාර්භාරය අතට තවදුරට කරුණු ආශ්‍රිතව තොරතුරරිඉදිරිපත් කිරීම යම් කිසිවක් සිදුකිරීම සඳහා අන්‍යන් පෙළබවීම විනෝදය ලැබීම සහ සෙසුවයට විනෝධ ස්වාදය ලබාදීම කණ්ඩායි මේ සාමාජිකයක් ලෙස ප්‍රකට කිරීම පුද්ගලභාාවය ප්‍රකට කිරීම විවිධ මනෝභාවයන් හා ආවේග ප්‍රකටකිරීම සම්බන්ධතා පවත්වාගනයාම එකන හොඳ නාරක පිළිබඳ අවබෝධය ලබාදීම, බාහිර ලෝකයන යෝජනය කරන මානසි කාත තින් ගොඩ නැන්වීම වගේ දේවල් වගේ භාෂනයේදී භාෂකයා මගින් භාෂකයා මගින් පිළිබඳ විශාල හෝඩුවා වන්ඩසල් භාෂාව මගින් අනාවරණය කරගන්න පුළුවන් කියලා ආරල් ට්‍රස් පෙන්නලදීලා තියෙන ත මේ ආද භාෂාවේ කාර්ය භාරයන්ට පෙන්නර දීල තියෙනකොට සනිවේදන මාධ්‍යයක් ලෙස්ස අපට භාෂාවේ විශේෂතා හඳුරාගන්න පුොළුවන් සනිවේදන මාධ්‍යයක් විදියට භාෂාවේ විශේෂතා හඳුරාගන්න කොළුවන් විශේෂෙන් භාෂාවක් මානව භාෂාවක තියෙනවා සවිශේෂි සැලැස්මා සන්න්‍යවේතන මාධ්‍යයක් ලෙස භාෂාවය පවතින විශේෂතා පිළිබඳ සාකච්ඡා කරනකොට ඉතාමත් වැදගත්වන කාරණයක් තමයි භාෂාව සතු සුවිශේෂී සැලැස්ම විශේෂෙන් මනුෂ්‍ය භාෂාව අර්ථමය වගේම ශබ්දම වශයෙන් දොකාරව සැලසුම් සහගත වෙලා තියෙන බව අපට පෙනීියන්වා එතකට හැම මනුෂ්‍ය භාෂාවක්ම ඊට විශේෂත වූ මූලික ශබ්ද කිහිපයක්වින් සමන්හිත වෙලා තියෙනවා ට ශබ්දවලින් ප්ද වචන වාක්‍ය ගොඩනගිල තමයි භාෂාවේ ඒ ශබ්දට අනුරූතිීව අර්ථරසය ලබාදීර තියන්නේ සත්වභාෂාවේ නිරංකරෙන් අපි දකින්න පුළුවන් ශබ්ධ මාත්‍රාව පමයි ොේ ශබ්දයට අනුව යම්කිසි उनගේ අවශ්‍යතාවක් පිළිබඳ අර්ථගැන්වෙන පමණයි නමුත් මානෝභාෂාවෙන් තින ශබ්ද වචන වාක්්‍ය මගින් සැලසුම් සහගතව විශාල අර්ථ ගණනාවක් මැවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මනිස් භාෂාවය තිෙන නිර්මාණශීලි ස්වභාවයන් එතකොට මානවයාට සෑමවිටම නිර්මාණාත්මක අදහස් අන්්‍යන්ට පෙන්නට දෙන්න පුළුවන් හැකියාව ලැබිලා තියන නිර්මාණශීලි, හැකියාව නිසා භාෂාවේ තියෙනොට අපි එදිනෙදා කතා කරන්න එදිනෙදා අවශ්‍යතා ිස්ත්‍රසිද්ධ කරගන්න අප භාෂාව භාවිත කරන ආකාරයනුව අපට විවිධ ක්‍රමවේද ඔස්සේ අපිට හැකියාව තියෙනවා ඒ භාෂාවට අනනි වූ නිර්මාණශීලීි ක්‍රමවේදයන් අනර්මණය කරලා සං්‍යවේදනය කරන්නේ ඒ වගේම තමයි භාෂාවේ පවදින අත්තනෝමතිකස්වභාවේ තුොට භාෂාවේ මනුෂ්‍ය භාෂාවේදී ප්‍රකාශනය කරන අර්ථය සහ ප්‍රකාශනස්වරූපයක්ත් එක්ක රජු සම්බන්ධතාවක් නැති බව තමයි මෙන් පැහැදිලි වෙන්නේ ො සත්තුන්ගේ භාෂාවේදී ප්‍රකාශනය අර්ථය සහ ඒක ස්වරූපය අනුව රජු සම්බන්ධතාවක් ති උදාාරණයක් වශයෙන් බල්ලෙක් බලෙක් ූරෙක් වගේ වේදනාව පල කරන්න ප්‍රකාශනය කරන ආකාරය ෆිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා හැබයි මනුෂ්‍ය ගත්තාම මනු්‍ය වේදනාව ප්‍රකාශ කරන්න කුමන අන්දමයේ ප්‍රකාශයක් සිදුකරයි දිකලා අපිට කියන්න බැහැ ඒකට හේතුව තමයි ඒ විවිත භාෂාව වල වේදනාව පළ කරන්න යොදාගන්නේ විවිත භාෂාමය තත්වයන් ඒවගේ භාෂාමය ශබ්දයක් අර්ථයන් එතකොට ඒ නිසා තමයි ලෝකයේ විවිධ භාෂාවන් ගොඩනැගලා තියෙන්න්නේෙත් අපි භාෂාවඇ තුළේ එකම වස්තුව හඳුන්නන්න එක් භාෂාවක එකනොමකුත් අවත්භාෂාවක තවත් නමකුත් තියෙන්න්නේ භාෂාවගේ ඒ තියෙන සෑමවිටම ප්‍රකාශන අර්ථයසා ප්‍රකාශන ස්වරූපය අතර රජු සම්බන්ධතාවක් නැති නිසා. අපි සිංහල භාෂාවෙන් අපි මළ කියල කියෙ ඉග්‍රීසි භාෂාවෙන් අපිට ෆ්ලෝව කියලා කියන්න පුළුව දෙමළ භාෂාවෙන් තවත් විදිහටඒ එක අර්ථ දක්වන්න පුළුවා එකම අර්ථය හඳුන්වන්න එකම වස්තුවේ හැඩයක් එකම දේ හඳුන්වන්න විවිධ භාෂාවන් වල විවිධ ශබ්දයන් භාවිත කරන්න පුළුවන් මේ අපි භාෂාවෙන් අතනෝමතික ස්වභාවය කියලා හඳුන්වන්න ුවන් ඒම තමයි භාෂාව භාෂකයා සස්राාවක भूमिකාව भी प्र්‍රतिචාර सेේ වෙනස් වෙන්න පුළුවන් අපිට කියන්න බෑ අපි අපේ මේ භාෂාව ඇතුළේ याම් किसी प्रकाශනයකට अनेකා कोොईවිधि प्र්‍රतिචාරය දක්वाයි दि केලා අප पूर्ුවෙන් නිගමනය කරන්න බෑ ැ අපි යම්කිසි ඉල්ලීමක් කලलो දගල අපිට මොන විදිර පතිචාර දක්වයිද කිය කියන්න බෑ අපි කෙනෙකුගේෙන් අපේ අවශ්‍යතාවයකට යම් කිසිද්යක් ඉල්ලනම කියල හිතමු තකට ඉල්ලු හම සමහර වෙලාවට එසැනීම මේ ඉල්ලීම ස්ට කරන්න ඔහුහෝ ය කැමැත්ත දක්වුණ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් ඒවාගේම ඉල්ලීම නොසලකාහරින තත්ටත් දකින්න දක්ුණු ප්‍රතිචාරයක් දක්වන්න පුළුව නැත්තා මුොහ ඒ ඉල්ලීම සම්හර වෙලාට ඒ සම්බන්ධ ඔහුද හෝ ඇයට උපකාර කරන්න ඉදලිම ිස්ට කරන්න නොහැකි බව ආචරශීලිව පවසන්න පුළුවන් තවත්ිටක ඒ ඉල්ලීම रिජුවම ප්‍රතිීක්ෂප කරන්න පුොළවාදට අපේ ඒ අපිට කියන්න බෑ එනිසා යම්කිසි ප්‍රකාශය අපිට කුමන ප්‍රතිචාරයක් දක් පයිද කියලා ඒ අනුව දැන් ඉල්ලීමම කරන කෙනා භාෂකයා වෙනවා ප්‍රතිචාරය ලබා දෙන්න භාෂනය අහන කියෙන ශ්‍රාාවකයා බවට පත් වෙනවා. නැවතත් ප්‍රතිචාරය හේතුකටගන ශ්‍රාවකයා භාෂකයා බවට පත්වෙනවා ඒ ශ්‍රාවකයාගේ භාෂන තත්ත්වය අසා සිටින පෙර භාෂකයා ශ්‍රාවකයා තත්ත්වට පත්වන්න පුළවා. ඒවගේම තමයි මානවභාෂාව විශේෂය තත්ත්වත්තමයි අර්ථ සංවිධනය තියෙන ස්විශේෂී භව. ඒ කියන අපි අර්ථය ලබා දෙන සෑම දෙයක්ම, ඇතැම්විටක භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්න පුළුවන් සෑම මනුෂ්‍ය භාෂාවකටම ඊට විශේෂිත වුණු අර්ථ සමුදාය ක්‍රියාත්මක වෙනවා ඒවගේම සෑම මනුෂ්‍ය භාෂාවක් තුළම ස්වභාවික ලෝකය පිළිබඳ ඔවු නිදිරිපත් කරන්නේ යම්කිසි සංවිධානාත්මක ස්වරූපයකින් එතකොට ඒ සංවිධානාත්මක ස්වරූපය නිසා සමාජ සංස්තුෘතික වටපිටවානුව අපි අර්ථකතනය කල්ලා තියෙනවා උදාහරණයක් වශයෙන් දැන් පෙරදිග ගොඩක්වෙලාාවටදේදුන්නේ පාට වර්ණගෙනවාම ඇතැම් රටවල් වල කියෙනවා මේ පාට වර්ණ හයක් තියෙනවා කියලා තම ඇතැම් වර්ග වල ඇතැම් ආසියානු රටවල් වලෙන දේ දුන්නේ පාට හතක් තියෙනවා කියලා තවත් අපිසිම්භාව පැත්තර යනකොට දේදුන්නේ පාට තියෙනෙ තුනක් විතර ලයිබීරයානු භාෂාව දේදුන්නේ කියන්නේ පාට දෙක් විතරයි තියෙන කෙෙනලා නිසා අපි යම්ගිසි අපේ අවට සමාජයේ තියෙන දේවල්වලට අර්ථ සංවිධානය පිළිබඳ විශේෂී කරණයක් විධ භාෂාවලදී අපිට දක්නට ලැබෙන ඒවාගේම තමයි අපිට ප්‍රකරණයෙන් වවිියුක්ත ප්‍රකාශ කරන්න පුළුවන් සංනිවධන මාධ්‍යයක් විදිහයට භාෂාව යොදා ගනිමෙන් ඒ කියන්නේ අපිට හැමතිස්සම භාෂාව ඇතුළේ මානවභාෂාව ඇතුළ තියෙන විශේෂත්වය ඇතුළේ අතීත අනාගත වර්තමානය ආදී වශයෙන් කතා කරන්න කිරීමේ හැකියාවක් තියෙන එකන අපිට ආසන්නේ නොමැති තපවයක් පිළිබඳ වුනත් අතීතයේ සිදුවක් ගැන හිතල එමනැත්තං අනාගතයේ සිදුවිය හැකයි කියල කල්පනා කළ සංකල්පනාත්මක ප්‍රකාශ කිරීම හැකියාව තියෙනවා මේක මානුෂ්‍ය භාෂාවේ शේෂීත තත්වයා සත්ව සේදනේ දී සතුන්ගේ භාෂාවදී මේක सिदද්ධ වෙන්නේ නැ මनුෂ්‍ය භාෂාවය ආසන්නේ පවතිනදකට හැමතිස්සම නොයිකුත් ආකාරයෙන් ඉදුරයක් වෙනස්විधියකට प्र්‍රකාශ කිරීම හැකියාවतीය ඒවාගම තමයි මनුෂ්‍ය භාෂාව කියන එක මිනිසා සතු संංස්कृතික දායා දෙයක් තොට මානවයාගේ සමාජය සංස්කෘතික වට පිටාාවනුව භාෂාව භාවිත කරන තත්ත්වයක් තියෙන තොට මනුෂ්‍යභාෂාවේ හැමතිස්සම මේ තමන් කියනදේ ඇතුළේ තමන්ගේ හැඟීම් ප්‍රකාශනය කරන්න තමන්ගේ සංස්කෘතික වටපිටාවන් වලට අන්‍යූ භාෂාවන් භාවිත කිරීම හැකියාව තියෙන තිස්සම මිනිස්සු භාෂාව විගෙන ගන්නේ ඒ මමුලිලුප කිව්වා ජන්මේන් උරුමවුණු දෙයක් විතර නිම සහජයන උරමුණු දෙයක් විතර නි මේේකයාලා ්‍ර්‍යාත්නයකින් උපදන එතට සංස්කෘතික දායාදයක් විදියට භාෂාව භාවිත කරන සතුන් යම තිස්සම භාෂාව නිරන්තරය තමන්ගේ ජන්මයෙන් උරුම කරගන ඇවිලකෙන් එදවට ඒකයි අර අපපටු පූඩුුවක්කතුලේ කෝුල් පැටික්ෑ ගහවාම අර ජන්මයෙන් උරම වුණු කෝුල් භාෂාවය ඇති නිසා ටඩුව කෝපතිෂේපවෙන්නේ නමුත් මිනිසුන්ගේ එහමන මේ සතුන්ට වඩා සංස්කෘතික උරුමයක් විදියට තමයි භාෂාව භාවිත කරන්න ච හට් මේ භාෂාවය පවතින විශේෂතා සම්බන්ධයෙන් මතුකරපු කාරණ හත ඉතාමත් වැදගත්වෙන සන්නවේදන මාත්‍රයක් විදියට භාෂාව कोई තරම්දුරට වැදගත්වෙනවාද විශේෂී වෙනවාද කෙනෙක පැහැදිලි කිරීමේදී භාෂ අවසාහ සමාජ අවස්ථා පිළිබඳ තමයි අපේ මීළඟ අවධානය යොමුවෙන්නේ භාෂාවහා සමාජය ගැන කතා කරනකොට මිනිසා සාමාජයේ සත්වේ විශේෂෙන් මිනිස්සු ඒකරාශියූ තනේදී මිනිස්සුන් රැසක් ඒරශ වෙනවා කියයන්නෙම ඒ වෙන සමාජය, ක්‍රමාණුකූලව සම්බන්ධතා ඇති සජීවිී සංවිධාන අපිදට අපි හඳුන්නාන්නේ ර මානව සමාජයේ ජීවත්වීමේදී අන්තර්ප්‍රාකාරිත්තය පවත්වාගැනීම සඳහා ඉතාමත් වැදගත් මෙවලමක් පවෙන්නේ භාෂාවතොට භාෂාව කියන එක අදහස් හුවමාරු කරගැනීම කියන ප්‍රාතිමික අවශ්‍යතාවේ ඉඳකන ඒ අදහස් හුවමාරු කරගැනීම අදහස් ප්‍රකාශනය ඉක්මවාගිහිල්ල සමාජීය සම්බන්ධතා ගොරනගන ඉතා වැදගත් මෙවලම වෙලා තියෙන්නේ භාෂාව. විශේෂෙන් භාෂාවය කතා කරන ලබන ජනතාවත් සමඟ හැදීවැඩු සමාජ සංස්ථාව, පෙන්නුම් කරනවා එවගේම සමාජී සංස්ථාව ගොඩනැකීම කෙරෙහි භාෂාව ඉතාමත් වැදගත් වෙනවා එනිසා භාෂාව කියන්නේ පුද්ගලයාගේ ස්වයන් විනෝදය ආත්ම භාෂනයසා චින්තනමය වැනි ආත්මියකාරර්යන් හැරුණහම සනිවේදනය හා බැදුුණු අන්‍යෝන ක්‍රියාකාරී පැවැත්ම සහ සාමාජයකාරයන් ඉෂ්ටකිරීමේදීග්‍රමුක වෙන දෙයක් බව පැහැදිලි කරගන්න ෆොල්වා භාෂාව සහ සමාජයේදී භාෂාවක වෙනස්වීම් සඳහා බලපාන මූලික සාධක අපිට හඳුනාගන්න පුළුවන් භාෂාවක් වෙනස් වෙන්න බලපාන මූලික සාධක කීපයක් අපිට හඳුනාගන්න පුළුවන් ඒ හඳුනාගැනීමම් අතර මූලික කාරණයක් තමයි බූගෝලිය ශාස්ත්‍රියය බලපෑවාඒ වගේම තමයි භාෂාන්තර ගට්ටන ඒවගේම තමයි භාෂාවතින සාමාජික බලපෑන්න වගේම කායික මානසික බලකවෑම සහ සංස්කෘතික බලපෑන් මේ බලපෑම් පහ මූලික කරගන භාෂාව පරිනාමයත් ඇති වෙන්න පුළුවන් සසාමාජිකින් සමාජයකට භාෂාව වෙනස්වෙන්න පුළුවන් විශේෂෙන් දැම් භූගෝලිය ශාස්ත්‍රීය බලපෑමයටති රටක පිහිටීම භූමි නිර්මාණය ේශගුණක තත්වයෙන්ඩිය බලපාන්න පුළුවන් භාෂාව වෙනස්වෙන කිසියම් රටක බූ නිර්මාණයක් භාෂාව කියනක වෙනස්වෙන්න විවිධ ලක්ෂණ සහිතව වෙනස්වෙන්න බලපාන්න හේතු වෙන उस කඳුවැටී පහත් මිටියාවත් විශාල ගංගා වනාන්තර කාන්තාරාදී ස්වභාවික බෙදීම් නිසා භාෂා සමාජයක අන්‍යෝ්‍ය සම්බන්ධතා ඇත් වෙන එකම භාෂාව වහරයකන් වහරන මිනිස් අතර වුණත් ප්‍රාදේශය ලක්ෂණ වැඩිවෙන්න බලපාන්නේ මේ භාෂාවේ තියෙන බූගෝලිය ස ශාස්ත්‍රීියය බලපෑම කියන එක ඒ වගේම තමයි භාෂාන්තර ගට්ටන කියන එක විශේෂයෙන් මෙතැන්ද වැදගත්වෙනවා දේශපාලන්න ආර්ථික ආගමික සමාජය සහ වෙනත් හේතුම් නිසා ජාතිීන් අතර ඇතිවෙන සම්බන්ධතා හෝ ඒ බලපෑන්මත්ත ඇතිවන භාෂා ගැටීම් මස්්‍රණයන් වගේ දේවල් ඉතාමත් බලපාන එතකොට ඒ අපි හිතමු දැන් දේශපාලනනිකා ආගමිකය සංස්කෘතික නිසා ඇතිවන ජාතත්‍රික භාෂා ගට්ටන මිනිස්සුන්ගේ භාෂාවන් වෙනස් වෙන්න්න එරටේ මිනිසුන්ගේ සමාජයේ මනිසුන්ගේ භාෂාවන් වෙනස්ව වන්න බලපානු ජාතින් දෙකක් වෙනස් භාෂා දෙකක් ගැටීමට සිදදුමුත් ඒ භාෂාවමය තත්ත්වයන් වල සටහන් වෙලා අපට දකින්න පුුණුව විදේශික භාෂා මාධ්‍යය කොස්සේ කෙනෙක් තනිවුුණොත් විදේශීය භාෂාවන් සමග ආස්ප්‍රේ කරන්නහාම්පුුණොත් යම්කිසි රටාග වෙනත් භාෂාවන් නිවහාර කරන සතුරු ආක්‍රමණයකට ගොදුරුවෙලා පරාධීන ජාතින් බවට පත්වෙලා ඒ ආක්‍රමණික රටවල්වෙලා අලුත් ජනපත පිහිටුවලා යම්කිසි කාලයක් පැවතුනොත් ඒ භාෂා ිශ්‍රවීම නිසා භාෂාමය ගැටින් ඇතිවෙන්න පුළුව ඒ ගැටීන් මැතිවීම මතඒ භාෂාන්තර ගට්න ඇති වෙන්න පුළ නැත් ්‍රී ලංකාවේ තැනින් තැන අප අවිදින අහිකුන්ටි ජනතාව ගත්තොත් ඒ අහිකුන්ටික ජනතාව ජනයාගේ භාෂාව මේ උතුරු ඩකෑන් ප්‍රදේශ ආන්ද්‍ර ප්‍රදේශයට අය තෙළි ගූශේෂය ඔවුන් මුල් වාසභූමිය සිට සංචාරක ගෝත්‍රිකයන් වශයෙන් දක්ුම ඉන්දියාව හර ලංකාවට සංක්‍රමණය වීමේදී. ඔවුන්ගෙන් ඔවුන්ගේ බස දෙමල්ල මලයානන් කන්නඩ ආදී භාෂාවන් සමගත් ලංකාවිදේ සිංහල භාෂාවත් එක ගැටීම නිසාර මුල් තෙලිගු බාසයේ උපභාෂාවය කිව නොහැකි තරම් වගමාලාව වෙනස් වෙලා තියෙනවා දට ඒවාගේ මතමදමේ සංක්‍රමණ වගේ ආක්‍රමණ ආක්‍රමණවලට ගොදුරුන්හම කාලයක් තිස්සේ ආක්‍රමණ ඔස්සේ න ක්‍රම පිහිටුවාම ඒ ආක්‍රමණණකයන් භාවිත කරපු භාෂාවන් ඒ රටවල්වලේ සමාජවල ඉන්න මිනිස්සුන්ගේ භාෂාවන් වලට අතර ගැටීමම් ඇතිබන්න පුළවා ැ අපි පෘතුගීසි ඉංග්‍රීසි අන්දේසි වගේ ජාතීන්ට යටක්තුලායි නෝඩ අපේ සිංහල භාෂාවට නොයකුත්ආකාරයකි මේේ පෘතුගීසි අන්දේසි ඉන්ගීසි භාෂාවල බලපෑම අපිට ඇති වෙලා තියන් මෙන්න මේ වගේ දේවල් භාෂාන්තර ගට්ට නිසා සමාජයක භාෂාව පෙනස්වෙන්න පුුලය වගේ සාමාජික බලපෑන් සාමාජික බලපෑම් කෙන සමාජයේ කුලය පන්තිය උගත් නූගත්කාම් රැකි රක්ෂානුව භාෂාව වෙනස් වෙන්න පුළවා තට ඇත්තෙන්ම භාෂාව තරම් සමාජයක් හොඳින් පෙන්වන තවත් දෙයක් නෑ එතරම් භාෂාව තමයි සමාජයේ පෙන්නල දෙන න්න අඩිය කැඩපත කියලා හඳුන්වන්නේ එතකට ඇතැම් වෙලාවට ඒ සමාජය ඇතුළින් වාරණ භාෂාවනුව උපහත්බව කුලය ගත්නූගත්කම් අධ්‍යාපන මට්ටම් ආර්ථිගමය තත්වයන් පිළිබඳ හෝඩුවාවන් රැසක් හෙළි කර ගැනීම හැකියාව තියෙන ඒවගේම තමයි කායිත මානසික බලපෑන් සමාජයක භාෂාවක් වෙනස්වෙන්න තවත් හේතුවක් තමයි මේ කායික මානසික බලපෑම කියන එක උච්චාරණය සහ ශ්‍රභණය කියන ඉන්ද්‍රී පන්තිවල තියෙන දුර්වලතා සහරවෙලාවට පෞද්ගලිකව හෝ ඇතිවෙන තිෙන පෞ්ගලිගත්තය තිෙන ලැදියාවට අනුකරණය කිරීමේ ආසාාව සමාජ රච්ච ආදී මානසික බලපෑන් සහරලට මේභාෂාවක් වෙනස් වෙන්න හැකියාව තිය නොදැන් යෙකුත් භාෂාව රටාවන් අනුකරණය කරන්නේ යන්න මානසික තත්ත්යන්න උඩත් මේ භාෂාවන් වෙනස් වෙන්න පුළන් වගේම උච්චාරණ ශ්‍රවණය ඉන්ද්‍රී පදධතිවල තියෙන දුර්ුවලතා හේතුේ භාෂාවන් වෙනස්වෙන්න පුළුවන් ඒවගේම සංස්කෘතික බලපෑම ආගම සාහිත්‍යය ඉතිහාසේ ලලිත කලා ශිල්පශාස්ත්‍රාදී දේවල් මත මේ සංස්කෘතික බලපෑම නිසා භාෂාවන් වෙනස්වෙන්න පොළුව එතැදි අපි නොයෙකුත් ආකාරයට භාෂාවක් භාවිත කරන පට භාෂාවට භාෂාව කියන්නේ අපේ සංස්කෘතිය මතු කරලා පෙන්වන දෙයක් එතකොට ආගමිකගේ තුන් මත අපි භාවිත කරන භාෂා තත්ත්වයන් වෙනස් වෙන ඒ වගේම සාහිත්‍යමය දේවල් මත අපේ තියෙන භාෂාමය තත්ත්වයන් වෙනස්සෙනයි එතකොට නොයෙකුත් සමාජයක බහු ආගමික ස්වරූපයන් දක්වන තැන්වල බහු සංස්කෘතික මිනිසුන් ජීවත්වන සමාජ වන මේ සංස්කෘතික බලපෑම හේත්වෙන් භාෂාමය විවාහාරයන් විෙනස්වීමේ හැකියාව තියෙන මේ ආද කාර්මින මේ ප්‍රධාන කාරණ කීපේ හේතුවෙන් මේ භාෂාවක් සමාජය සමාජයට වෙනස්වෙන්න පුොළුවන් තුට භාෂ සමාජයක විවිධතා ඇතිවෙන්න බලපාන කාරණාතුුණක් විලම්බ්‍රයිට් පෙන්න ලදී ලා තියෙන එකක් තමයි භාෂකයාගේ සමාජත තත්වේ ඒ වගේම තමයි ඇමතුම ලබන්නාගේ සමාජත තත්වේ ඒ වගේම තමයි භාෂාම කාර්යට පසුමින් වනත් පරිසරය කියන කාරණාතුන අපි දන්නවා භාෂාවක් කතා කරනකොට භාෂිකයාගේ සමාජ තත්වය කියන එක ඒ භාෂාව භාවිත කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා එතන්ද භාෂකයාගේ ජීව විද්‍යාත්මක භාෂකයාගේ සමාජ තත්ත්වේ භාෂකයාගේ සමාජි තත්ත්වය ගැන කතා කරන්න නොකට ඉතාමත් වැදගත් වෙනවා භාෂකයාගේ ජීවවිද්‍යාත්මක ගති ලක්ෂණ කියනෙ එකඒවගේම සමාජ මට්ටම පන්තිය අධ්‍යාපන මට්ට මාදී සාධක මත භාෂා භාවිතයේ ඇතිබන වෙනස්කම් අපිට මේ දී කතා කරන්න කොළවා නිද සුනක් වශයෙන් විවිධ කුලවල සමාජ පන්තිවල පවතින භාෂාමය වෙනස්කම් මේ යටත සාකච්ඡා කරන්න පුළවා මෙහිදී ස්ත්‍රී පුෂ භාවය අනුව භාෂා භාවිත කිරීමේදී ප්‍රකාශන ස්වරූප කථන වේගය උච්චාරණ ස්වරූපය ආකර්ශණීය භාවය කියන කාරණ ඇතුළේ භාෂා වනස්කම් භාෂපයාගෙන් අපිට හඳුනගන්න පුළුවන් පුදගලයගු භාෂා භාවිත කිරීමේදී ඒ පුද්ගල භාෂාව ග්‍රහණය කරගන්න ආකාරය පුද්ගලයාට අන්‍යෝ භාෂා ලක්ෂණ අපිට දකින්න පුළුවන්වට සෑම විටම භාෂකයාගේ සමාජය තත්ත්වය කියන එක භාෂාමය සමාජයයක් ඇතුළේ විරිත්ධ දක්නට ලපෙන දක්නට අපිට පුළුවන් ප්‍රධාන සාධකයක් බවට පත්ව වෙන එකොට තවදුලටත් භාෂකයා සම්බන්ධ විහාරපබෝධයක් වශයෙන් උපභාෂා අපිට පෙන්නල දෙන්න පුළුවන් සමාරවෙලාට ඒවා සාමාජීය ප්‍රාදේශීය වශයෙන් උපභාෂ වශයෙන් දෙයක්කාරව අපිට දුරගන්න පුළුවන් ශෂම මේ උපාෂාමය තත්වයන් භූගෝලිය වශයෙන් ඇතිවන බාධක හෝ සමාජය වශයෙන් වෙන්මජීවත්වීම නිසා එකම භාෂාවක් භාවිත කරන මවභාෂ කීන් අතට ඇතිවන භාෂාමය වෙනස්කමක් වශයෙන් පෙන්නල දෙන්න පුළුවන්තරමේ උපභාෂා තත්වයන් ශබ්දමය වාකෝෂමය ක්‍රියාපදමය ව්‍යාකාරණමයඒ වගේම ස්වරණය ආදී දේවල් මූලිත කරගෙන භාෂා තත්ත්වයන් ඇතිවීම හැකියාව තියෙන தன் නි சுனாක් වශෙන් සාමාජී උපභාෂා புளையா ஆගම ரැக்கயாාවහ සමාජ தත්වக்க ගடනැගන්න පුலුවவாන්න புளையாசுத்தව ர டுීගේ சමාජ தேவල් ඇතිெන්න පුலவாந்திருந்த ஆகமி காஷரி ஆகம மூழிக கරகன සල් දේවාල මේවා மூූලික කරගෙන සාමාජය උපභාෂාව ඇතිවෙන්න පුළලයි වගේම රැකියාව මූලික කරගන ගොවිතැන දීබර වගේ දේවල් මුූලික කරගනසාමාජය උපභාෂාවන් ඩකින්න පුළුවන් ඊතාමතරව සමාජයේ යම්යම් තත්ත්වයන් එතුොට හෙල බස කතාගන්න සමාජ පුලක ඉන්නවා විශෂවවිද්‍යාල සමාජය යද ඉන්නවා තොට මේ වගේ සමාජ ඒ විවිධ කොටස් මූලික කරගත්ත එකම භාෂාවක් කතාපලාට සමාලාට ඒ වෙන්වෙන් වශෙන් ඉන්න අය. කතාගන්න භාෂා ස්රූප වෙනස්සවෙන්න පුළුවන් තොකොට ඔබ මෙහිදී මේ උපභාෂාමය තත්ත්වයන් ඇතිබන්නත් මේ භාෂකයාගේ සමාජය තත්ත්වය හේතු සාධක වෙන බව මතකතියාගන්න ඕන උපභාෂාවක් හෙමවිටම භාෂකයා සම්බන්ධ විවාහාර ප්‍රවේදධයක් මේ විදිහට හඳුනාගන්න කුලයි වගේ ප්‍රාදේශය වශයෙන් අපිට උපභාෂා දක්නට පුළුවන් දැ ප්‍රදේශය වශයෙන් තියෙනවා ශබ්දමය භාකෝෂමය යාකරණමය ක්‍රියාපදමය වෙනස්කම් අපිට සාමාජය උපභාෂාව පලදී අපිට දකින්න පුළුවන්ත දකුණු දකුණ පැත්තට යනොකොට මේ හැමරිස්සම කතාභා කරනකොට මේන අකුරෙන් නිවරනවා දකින්න පුළුවන් එන්නයන්න කන්න ගන්න දැන් වස්නහිර පැත්තට වෙනකොට පලාතරය වනකොට එටන්ට එ බොන්ඩඩ අකුරෙන්තම ඉවරවන්නේ මධ්‍යම ට වෙනකොට மධ්‍යම් පලානකොට න්න්ගන් කෙලවගේ කියවෙන තත්වන්න ඇති වෙන්න පුළුවන් තොට ක්‍රියාපදමය වශයෙන් කතා කරන්න විදිහ වෙනස්වෙන්න පුළුවන් तोකොට යම අපි එකම දේට පාවිච්චි කරන්න ක්‍රියාපදයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වෙන්න පුළුවන් විශේෂ සඥානාම පවා අපට වෙනස්වෙන්න පුරන තාත්ත හඳුදුන්නන්න ඔබ එක පැත්තක අපපච්චිපුච්චා කියනකොට තා පැත්තකෙන් තාත්තාක් කිය කතා කරන්න තත්ත්ය අපට දකින්න පුළුවඒ වගේම ව්‍යා කරන මය වෙනස්කම් දකින්න පුළුවන් අප ඒ කතා කරන ස්වරූපය අනුවද ස්වරණය වගේ කියන කතා කරන ශෛලිය ගොඩක් සමාරවිනාට සමහර පළාත්වල කතා කරන ඕනේද ටික අවසාන ශබ්දය ඇදලා කතා කරන්න ස්වරූපය අපිට දක්ටල් ලැබෙන මේ විදිහට සාමාජයේ උපභාෂා ප්‍රාදේශයක භාෂා ඇතිවෙන්න ඒ භාෂකයා ඉන්න සමාජ තත්වය කියනක හේතුවෙලා තියෙනවා. වගේම තමයි ඇමතුම ලබන්නාගේ සමාජි තත්ත්වේ සමාජ සැකැස්ම තුළ පවතින උස්පහත් බේදයන් කුල තත්ත්වයන් සමාජ පන්තියාදී සාධක මූලික කරගනිම භාෂාමය වෙනස්කම් දකින්න පුළවා. තොකොට එකම කාරය කරන කෙනෙකු සඳහා ආමාන්ත්‍රනයේදී හෝ ක්‍රියාබන් හැඟවීමේදී කුමක් උචිතතයන්ට විනිශ්ය කරන්නේ සාමාජය තත්ත්වයන් මූඩික කරජන එතකොට ඇමතුම ලබන්නාගේ සමාජ තත්ත්වය, මෙ තාමත් වෙන ස්රෝදා හරණයක් වශයෙන් තැන් අප ආරමි කනනා අයකයන් වකයායට ආමත්‍රණය කරනකොට ගෞරුවාන් විත ආමන්ත්‍රණය කරන ස්වරූපයක් දකින්න පුළුවන් දැන් අපි කෙනෙකුට ආමන්ත්‍රණය කරනකොට තෝ කියලාර ආමන්ත්‍රනයරත් උඹ කියලා ආමන්ත්‍රණය කරෝ තමුස ඔගේ ඔයා තමුනාාන්සේ ඔබ වහන්සේ ස්වානන් වහන්ස පසවාන් රහසවැඩකු දන්න අයිබෝවාන්ඩ ල කතා කර නැමතුගේ ස්වභාවය අනුව ඇමතුම ලබන්නාගේ ස්වරූපය සමාජ තාත්වය उस පහත් ප්‍රබේදය පන්තිසාධකය ගැන කියන්න පොළුවන් ඒවගේම ක්‍රියාපදමය තත්වය නැතුළේ මකබැබියන් පලයාං ප කියන්න යනවා அන්න කියනවගේ වචන භාවිත කිරීම තුළේ සමාජර් තත්ත්වය ගැන කියන්න පුළුවන්නේ තොට යනවා වඩිනවා වැඩමවා වදාරන්න යහපත් වෙන්න වගේ වචන භාවිත ක්‍රියාපත පාවිච්චි කරනකට අපිටඒ ාඇතුම ලමන්නනාගේ සමාජි තත්වය හඳුනගන්න පුළුවන් තොට ඇමතුම ලබන්නා අපි ිබඳන හොඩුවාවන් රසක් ඒ අවස් තමාජ අවස්ථාවේ භාවිත කරන භාෂාවයිත්ක ඔයාගන්න පුළුවන් ඒ වගේ තමයි භාෂාවය කාර්රයට පසුබිම් වන සමාජි පරිසරය එකම භාෂාවක් තුළවවත් සමාජය එක්ෙක් කාරයන් සදා හඳුනා ගත හැකි භාෂා වරූප තියෙනවා එතට ඇතැම් භාෂාවන්වල දකින්න ලැබෙනවා කතනේ සහ ලේඛනයට ස්වරූප දෙකද සිංහල භාෂාව ගත්තොත් කතන ස්වරූපේ වෙනස් ලේඛන වියා කරන තියෙනවා ඒවාගේ එකම භාෂාවන් තුළවද විහාර ප්‍රවේද ප්‍රස්ථක භාෂා ස්වරූප වශයෙන් දක්වන්න පුළුවන් මේ ප්‍රස්ථවික භාෂාමය ස්වරූපය භාෂාමය ආචරණය තුළ සිදුවන ප්‍රස්ථාව හා සම්බන්ධ ප්‍රබේධයක් විදිහට අපිට පෙන්නල දෙන්න පුළුවන් දැන්මම්නා පෙර සඳහන් කළා උපභාෂාමය තත්ත්වයන් භාෂාව භාවිත කරන උද්ගලයා භාෂකයාගේ සමාජ තත්ත්ය මූලික කරගන මෙ වෙනකොට ප්‍රස්ථාවක භාෂා ස්වරූපය හැමතිස්සම හේතුවෙන්නේ භාෂාමය කාරයට පසුබිම් වන සමාජ පරිසරය මූලික කරගන තමයි බිහි වෙන්නේ. එතකොට කේනෝ ධර්මදාස වගේගේ භාෂාව හා සමාජයේ වගේ කෘතියක සඳහන් කරනම් යපභාෂාව කියන්නේ භාෂකයා සම්බන්ධ විවාහාර ප්‍රවේදයක් වෙනකොට ප්‍රස්ථාවික ස්වරූපය කියල කියන්නේ භාෂාමය ආචරණය සිදුවන ප්‍රස්ථාවහා සම්බන්ධ විවාහාර ප්‍රවේදයක් වෙන එක. සමාජ ප්‍රස්ථාව ශෝෂල් සිටුවේෂන් කියන්නේ සමාජයේ සම්බන්ධ වන විවිධ කාර් සඳහා පුද්ගලයන් එක්වන අවස්ථාවක් විදිර තමයිනෝ දදස හඳුන්මිලදීල තියන එතකොට ඒ අනුව මේ ප්‍රස්ථාවක ස්වරූපය කොටස්තිකක් යටතේ පෙන්නල දෙන්න පුළුව එකක් තමයි සවිදිගත අවස්ථාව සහ අවිදිගත අවස්ථාව කියලෙත්‍ර සවිදිගත අවස්ථාවලදී ැතිස්සම පිළිගත් යෙදුන් ආග ආවේනික පොදු අර්ථධනවන වචන වගේ සම්මතයන් භාවිත කරලා විද්ධිමත්ව භාෂාව හැසිරවීම අවස්ථාව වටහාගෙන හඳුරා වටහාගන්න හඳරාගැනීමේ හැකියාව තියන දැම් වෙළඳ මේ අවස්ථාවක් ඇතුල අපි හඳුනාගන්න පුළන් සෙල්සේල් මහන්සේල් යිලා බයි කියනකට අපි දන්නුව එක වෙලඳ මේ අවස්ථාව රුපියල් පහයි ඇවරයි රුපියල් පහයි දෑවරයි රුපයල් පහයි තුන් ඇවරයි කියෙනකු අපි දන්නමේ වෙන්දේසි කරන අවස්ථාවක් කියලා යශ්මතාට දවරල කියන්න පුළුවන්ද මේ සම්න්ධයෙන් ඔබ කිසිත් නොදන්නා බව කෙලකිව අපි දන්න එක අධි කරන මේ අවස්ථාවක් මූලික කරගන භාෂාවක් යොදන අවස්ථාවක් කියලා මෑනිවරුණේ පියවරුණේ සහෝදර සෝදරයන මහුබුම යානාගතය තීරණය කරන හිට දවසේ ඔබේ වටිනා චන්දය කියලා මෙහෙම කතා කරන සස්ුරූපයක් අපේ දක්නට ලැබුලොත් අපි දන්නවා දේශපාන්න වේදිකාවක කියන දෙයක්ල සවිධගත අවස්ථාව කියැන්නන්නේ පුදගලයාට විධිමත් ආකාරයෙන් භාෂා හසුරුවන්න පෙන්නල දෙන අවස්ථාවට අවිදිගත අවස්ථාව කියන්නේ මොකක් ග අස්ථාවකැන් නිශ්චිත යෙදුම් හා පිළිවෙල භාෂාවය භාවිත කරන්නේ නෑ අවස්ථානුකූලව පුද්ගලයාට එෙන නිරුත් සහකව ලිහිල් සහ නිදහස් ස්වරූපයකෙන් භාෂා හෙසිරවීම තමයි අවිදිගත අවස්ථාවක් කියන්න එකෙන් අපිට කලින් භාෂාවය මොන විදියට භාවිත කරයි දෙ කියලා माනव भाषාව्य शेषी तव्याने कोමත් අපට पतिचार වशයෙන් कोई भी थයට अनेका පौසन कुමක්दि केला කලින් निश्්चित කරන්න බැरीගती है तो अविधथ अवस्था निर्माणය වෙන්න विශेषෙන් में भाාषाාව्यतिන में मैं सोාව බपाल मित्रु हामුවद අප कोई भी थයට කතා කරයිද දන්නේ අපි උත්සාහයෙන් මේ අවස්ථාවේගදී කියන්න ඕන භාෂා ස්වරූපය භාෂා භාවිතය වචන ඒ භාෂාමය ශෛලියන් පිල්බඳ අපි අවධානය යම් කරන්න නෑන ිතුරු හමුමුවකද අපි බොහොම නිදහස්ව ලිහිල්ව උත්සාහයකින් තොරව ඒ අවස්ථාවේදී අවශ්‍ය භාෂා භාෂාමයෙන් හැසිටීම දු කනදමතුරු හමෝගරි නේ යා දැක කාලඉති කොහොමද කියෙල කතා කරන්න පුළවා දැන් අසල්වාසින සමක දැන් අපිතම මේ දුලිය නැතිම හොක හදිසිේ විතුල බද ටීමක්සිදදුනොත්ගෙද අපි ආසල්වාසින සම කතාගරන්න ඕනේ දෙකවල්ට අපි පැත්තින තාම කරන්ටාවනෑ ඔහෙත් නැද මමුකද වෙලා තියෙන්න්නේ කියෙ අපි කතාගරන්න ස්වරූපයක් අපිට දක්නට පරවා විනෝද චරිකාවක් ගිහාම ආදැන් අපි කීරද නවාතැන්ට අනි තාමනනාඩේ කටේඇ ඇවිදලිවර නෑවාගේ කියෙලා අපිට එන්න අදහස් බහොම නිරෝත්සාං ස නිදහස් ස්වරූපෙන් භාවිත කරන්න පුළන්දෑ පවුලක සවා බහම නිදහස්න අම්මට තාත්තට සහෝදර සහෝදරය ඔන්නේ අපි කරන සංවාද බොහොම නිදහස් නිරුත් සහකෝ තමයි වචන භාවිත කරන්න අම් මේ නංගිකෝයට පොඩ්ඩක්න්න කියන්න ඉන්නවාන මේ වැඩට උදව් වෙන්නන්න කියන්න තාතාතින වත්ත පහල වැඩ කරනවා මලිටි කියන්න ගිහිලටික කපුදව් වෙන්න කියලා ඒ වගේ අපි अවිධගත අවස්ථාවකදී භාෂා භාවිත කරන කාරයනුව අපේ සමාජ ත්වයනුව අපි වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවන්ඩ මූල දෙෙන ස්වරූපය අනුව මීලකට අපි ඔොම් වෙන්නේ භාෂාවහා සංස්කෘතිය පිළිබඳව භාෂාවහා සංස්කෘතිය ගැන කතා කරන්නකොට මූලිකවම් වැදගත් වෙන කාරණයක් තමයි භාෂාව කියල කියන්නේ මනුෂ්‍යවර්ගයා ජීව ෝකයේ වෙනත් සත්ව කොට්ටාශ් වලින් වෙන්කොට දක්වන වැදගත් මන්ගේ වගේම සමාජයේ සෑම කටයුත්තක්ම මුදුන් පත් කර ගැනීමට භාෂාව වශ්‍ය වෙනකිලපි දැන් දන්නවා. දොට භාෂාව මානෝ සංස්කෘතිය අසාමාන්‍ය අංගයක් නො ඉතාමත් සාමාන්‍යයක අංගයක් නෙමයි ඒක ඉතාමත් වැදගත් අංගයා. දො භාෂාව වූ කලින් මානෝ සංස්කෘතිය පදනම් කියල තමයි මාචාරය. दिना ාව රटा समुदायते පनලद තිය तो मानव हुुद स्ोभावि පරිसරය පपना පनाම් कर जीන है ඔවුන් තमाගේ निර්माණය කරගත්ත බෞතික अභෞिक ताත්वයන් एकंगता වැනි दे තුළ समाජय जीवत्यෙන एकंगता समाजय जीवත් වීම दී බිහි කර ගත්ත සියලු සමාජ සම්මතයන් අයිති වෙන්නේ භාෂාවට ගොඩ සංස්කෘතිය ගැන අර්ථදක්වන විවිධ නිවිද්වතුන් පවා පෙන්වලදීලා තින සංස්කෘතිය අර්ථදක් වනකොට සංස්කෘතිය තින පධාන අංග්‍යයක්තමයි භාෂාව කෙළ කියන්නේ ආගම විලාසිතා ඇදහිලේ විශ්වාස වගේ දේවල් සාමාජයේ සත්වයෙක් විදිහයට මනුෂ්‍යය අත්පත් කරගන්න සියලුත් දැනුම් සම්බාරයන් විශ්වාස ශිල්පක්‍රම සදාචාරය නීතිය චාරිත්‍ර වගේ ඕනම දෙයක් මිනිස්සු කරන ඕනම චර්ාත්මක දෙයක් භාෂාව මූලික කරගෙන තමයි සිද්ධ වෙන්නේෙන් තෝට ඒ දේවල් සංස්කෘතික නිරූපණයක් විදිහට ද හඳුන්නන සංස්කෘතිය ප්‍රධාන අංගයක් බවට ඒ ඇදහිලි විශ්වාස දැනුම් ශිල්පක්‍රම සදාචාර සියල් කතාකරලින් भाෂාවත් මිනිසුන්ගේ සංස්කෘතිය නිරූපනය කරන एक තර නිරූපනය किसी නිश्්चි අवस्ථාවකදී මිනිසුන්ගේ චර්යා සඳහා මගපෙන්වීමට සමත් සමාජයේ මිනිස්සුන් අතර ගොඩනගේ ඇති සියලු जीවන රටාවන් සංස්කෘතිය විදියට අර්ථදක් වල තිය අතර සංස්කෘතිය පිළිබඳ අර්ථදක්වන සියලුම विසක්ට विद्याඥයින් ම ड टाइ හෝ දෙ භාෂාව සංස්කෘතිය मූලිකාංගයක් බවට පෙන්වාदීලා තියෙනඒ संංස්කෘතිය के අර්ථනිරූපණය කරන ලුදේවල් භාෂාත්මක නිරූපණයක් විදහයට තමයි අපි අර්ථකතනයත් කරගන්න තුොට ඇදහිළි විශ්වාස කලාාකෘතියේ විලාසිතා උප කරන ගොඩනැගිලි සිරිත්විරිත් සම්ප්‍රදායන් වරන්න නාදරටා භාෂාව චින්තන විදි මෙසිියල්ලම සංස්කෘතිය අංග විදියට සලකන්න පුළුවන් මානව භාෂාවද සංස්කෘතියේ ප්‍රදානාංගයා සංස්කෘතියේදී අර්ථදක්වන විධ ශෂේත්‍රවල පවතින ඥානගාරාවන් පරම්ඥානය. අන ධාරාවන් පරම්පරා ගණනාවක් මුල්ලේ ගෙනියන්න ගොඩනංවන්න උපකාරී වෙලා තියෙන්න්නේ භාෂඉනිසා භාෂාවහා සංස්කෘති අතර පවතින සම්බන්ධතා ඉතාමත් ්‍රදගත් වෙන විශේෂෙන් භාෂාවක් සංස්කෘතියේ ස්වරූපය හඳුන්නල දෙන සංස්කෘතියේ රෝපය හඳුල දෙන ඒ සංස්කෘතිය මොකක්ද ඒ සස්කෘතිය මිනිසුන් අහඳින පලදිින විදිහ කොහොමද ඒ සංස්කෘතිය මිනිසුන් කතා කරන්න භාෂාව මොකක්ද ඒ භාෂාවය තිෙන සුවිශේෂිතා මොනවද ඒ සංස්කෘතිරණන්න වනු ගති පැවතුම් මොනවාද ඒ සංස්කෘතිය පැතිරිලා තියෙන්නේ කොපමනද පොච්චර විශාලයන්ද විශාලවද කියනක පෙන්නල දෙන්න හැමතිස්සම භාෂාවක් සමත්යෙන දැන් අපි ගත්තොත් එකන භාෂාත්මක වශයෙන් ශබ්දකෝෂය ඇතුළේ වචන වැඩි වැඩි නම් ඒ සංස්කෘති ඇතුළේ ඉතාමන් පැතිරීම වැඩි දැන් හිම වැටන රන්නවල්වල ඇස්කිමෝ භාෂාවේ හිම පිළිබඳධ ඉතා. සියුම්ව විග්‍රහ කරනවා එතැන්දි යනවා අහ සිංවැටනෙහිම කොළවෙේ තැන් පත් වෙලා තියනහිම ගලාගනය යනැහිම කරදිය මත තැන් පත් වෙලා තියෙ හිම මිරිතිය මත තැන් පත් වෙලා තියනෙහිම එතකොට කැබලි කැඩීය නැහිම ගට හින්ම ගැන්න විශාල වචන මාලාවක් ඒ ඇස්කිමෝ භාෂාව තියෙනවා සිංහල භාෂාවත්තෙමයි සිංහල භාෂාව භාෂාවදදැම් අපිහිතමු මේ අපි ප්‍රධාන ආහාරය විදිරගන්නා බත් හාල් හැඳින්වන්න විවිධ වචනු ගොඩාක් තියෙනවාන දොඩයි හාල් හඳුන්න්න විශාල වචනු කෝෂයක් තියෙනවා. සුවද එල් කියයි මඩඇල් කියයි හි නටි කියියයි හැට පඳුරු කියයි, මුරුංග කියයි සම්බ කියයි නාඩු කියයි විධ බත්වර් ගත්තියනවා කිරි බත්තියෙනවා මලබත් තියනවා මගුල්ි බත් කියනවා කැඳ බත් කියනවා මේ අදී සංස්කෘතියේ. ඇැතිරීම වැඩිවෙන්න 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 ඒ භාෂාවවේ වාකෝෂමය තත්ත්වයන් වැඩි දැන් අපි ගත්තොත් අපේ කැවම් හඳන්නන්න විශාල වාකෝෂයක් තියෙන දැ කැවුම්වර්ග විධ තියෙනවා අරන් කැවන් තියෙනවා න් කැවන් තියෙනවා හැඳි කැෑුම් තිෙනවා කොන්ඩ කැවුම් තියෙනවා මේ අද කැවුම් හඳුන්නන්න විශාල නම් කොඩක් තියෙනවා තොට සමහරවෙලාට හැඳි කැවුන් කියනකවියන්න අපේ එ යාම විශංස්කෘතික අවස්ථාවක කලි පමයි කෝඩකැවුන් නාරම්කවු පැණිකවුන්ගේ දෙවරහදැන තවත් සංස්කෘතිමය උත්ස අවස්ථාව දේවදානමගේ දේවල් වයෙනකොට ආගමික පසුුවෙන් මුල් කර ගත්ත තැන්වල්දූ යනකවු ෙනැතර මි සංස්කෘතිය තියෙන පැතිරීම විශාලත්වය නැම තිස්සල්ම් පෙන්නල දෙන්න සංස්කෘති සවරූපය පෙන්නල දෙන්න භාෂාව ඉතාමක් දගත් කියට ඒගේතුයි සංස්කෘතික සම්පදායන් පැතිරිලාතින්නේ කොතෙත්ද භාෂාම වාකෝෂ මීතාත්‍රවයන් මාර පෙර කිව්වා වගේ ඉහලා ඉලතිෙන වගේම සංස්කෘතික උරුමයන් සංරක්ෂණයට දායක වෙන්නේ භාෂාව දැන් අපි සාම්ප්‍රදාායික වෙන සිරිත්විරීත් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් මේ සියල්ල අපිට උබන්නන්නේ භාෂාව මූලික කරගෙන භාෂාව මගේ සංස්කෘතිය ග්‍රහණය කර ගැනීමට උපකාර කරන භාෂාව මගේ සංස්කෘතිය ග්‍රහණයට උපයෝගේ උපයගේ කරගන්න අපට පුළන්ජම්කිසි සංස්කෘතියක් භාවිත කරන භාෂාවකිල අපි විශ්වවිද्याාලය උපසංස්කෘතියක් කලන ගන්නෙ කො ොම එතදී භාවිත කරන භාෂාවේදී පැල්පත් ක් හඳුනගන්නේ කොහොමද වැදි ජනතාව අඳුනගන්නේ කොහොමට ඒ සමාජය වැදි සමාජ අඳුනගන්නේ විශ්ව විද්‍යාල සමාජය අඳුනගන්නේ මුොඩක්කු පැල්පත් අපි හඳුනගන්නේ ප්‍රඩීජනතාව අපි හඳුනගන්නේ ඒ හඳුර ගැනීම හැකියාව ලැබිලා තියන්නේ ඒ සස්පෘතිෙන් ග්‍රහණය කරගන්න අප රපගල්ගවෙලාතිනේ ඒ භාවිත කරන භාෂාව එවකීම තමයි සමාජයේ පැවැත්මට සංස්කෘතිය දායක කරගන්නේ කොහොමද කියලා අපිට භාෂාව මගින් තමයි කියති යම් කිසි වි තනකද අපි ආචාර විද්‍යාත්මකුව හැසිරෙන්නේ කොහොමද සමාජයේ සරු දෙනාටම ගැලපෙන විදිහට පොදු එකඟ තාමාත්‍රිය ජීවත්වෙන්නේ කොහොමද එතන්දි අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළි වෙත් මොුණොවමද යොබ දන්නවා ඔබට යම් කිසි අවස්ථාවකට සූදානම් වෙලා ගිහිල්ලා ඒතැනෑ හැසිරෙනකට දැන් පන්සලක හෝේවා ආගමික සිද්ධස්ථායක හෝවේවා ඔබ නොදන්න වෙනත් කෙනෙකුගේ සංස්කෘතික උත්සවයකට යා මේේදී එතැන්දි අනුගමනය කරන්න සිරිත් විරිත්වලට අනුගතව ජීවත් වන ආකාරය පිළිබතුන් ගන්නලතින්න භාෂාවෙන් ඇතැම් උදාරණයකවිට ඇැම් ආගමික අවස්ථාවල නිරත වනකො බිම ඉඳගනීීම මනිවාර්යවෙන් ඇතැම් ආගමිකා අවස්ථ ඉෂ්ටකිරීමේදී හිඳගනින් හසුන් වලින් නැගී සිටින්න වා වෙලාය ඇතැම් විටකදී එක ගෞරවේ සඳහා සමාජයේ සංස්ථාවේදීඇකිනෙකාට ගෞර ගෞරෝ හමානින් ජීවත්වීමේදී ඉටු කරන්නවන කාරයන්ගී සිටීම හිඳගැනීම වැඳීම වගේ චාරිත්‍රයන් මේ සමාජ පැවැත්මට උරුම කරලා තියෙන සංස්කෘතික දායාදයන් ඉටු කරණ ආකාරය පිළිබඳ මඟපෙන්වීම සිද්ධ කරන්නේ භාෂාවේ තියෙනම සංස්කෘති ය දායක කරගන්න මඟව මඟ පෙන්වන හැකියාව නිසා වගේම තම මේ සංස්කෘතික අවස්ථා නිර්මාණය කරලා දීලා තියෙනවා. අව මංගල්්‍ය අවස්ථා මංගලා අවස්ථා ආගමික අවස්ථා මේ දේවල් සියල්ල නිර්මාණය කරලා තියනෙ භාෂාව ම ඒ වගේම තමයි සංස්කෘතියක තියෙන ඒ සමාජයේට අනන්්‍ය වුණු අඥානය නිර්මාණාත්මතුව රැගෙනයන්න. पරිව කරලතින භාෂාව සාහි්‍යය කියන්නන්නෙම ගැමනිසාහි්‍යය संभाාविහි්‍ය्यය කියන්නෙම මේ संස්පෘතික ඥානය රැගෙනගිය රය තොට මේවා බොහොම නිර්මාණාත්මකව පරැගෙන යනවා ඇතැම් වෙලාකට ඒක ස්ශ්‍රති මාත්‍රයයේ නරල්ගියම අපි ජනස්ෘතිය කියලා කියනවා පොත්පත්වල ලේඛන ගත කළාම අපි සාහිත්‍ය කියලා අපි කියනවා මේ කවර ආකාරයකටද අපිට සංස්කෘතික ඥානය නිර්මාණාත්මකව රැගෙන යන්න උපයෝගී වෙලා තියන්නේ භාෂාවාව එතකොට මේ භාෂාවේ මූලික කරගත්ත භාෂාවය තියෙන. සංස්කෘතික වටිනාකම් ස භාෂාව සහ සංස්කෘති අතරතින අවියෝජනීය බැඳීම පිළිබඳ ඔබට පැහැදිලි කරන්න හැකියාව තියෙන් ඕනේ උදාහරණ සහිවතැදී සංස්කෘතියක් කියන මොකක්ද භාෂාාවහා සංස්කෘති අතර තියෙන සම්බන්ධතාව පිළිබඳ සාකච්ඡාකිරීමේදී ඒ පිළිබඳ දාහරෙන සහිතව මේ කියන මේ සංස්පෘතික සවරූප සම්පදායන්ගේ පැතිරීම උරුම සන් රක්ෂණයට සංස්කෘතික දේවල් ග්‍රහණයට නැවත්ත සමාජ පැවැත්මට මේ සංස්කෘතියේ දේවල් වලට මග පෙන්වන්න නිර්මාණය කරන්න නිර්මාණආත්මකොයි ඥානයේ රැගෙනයන්න උදවවෙන ආකාරය පිළිබඳ ඔබට නිදසුන් සහිතව පැදිලි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ.